කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී ඊයේ පසුරුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට කිසියම් පිරිසක් පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වුණා. පහරදීමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උපනගරාධිපතිවරයාටද චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර හිටපු උපනගරාධිපතිවරයාද තමාට පහර දුන් බව පවසා මුල් ඒරියාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. දෙපාර්ශ්වයම සිදු කළ පැමිණිලි මත පහරදීම් වලට අදාළව සැකකරුවන් දෙදෙනාම තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකරු කොළඹ ජාතික රෝහලේද කඩුවෙල මහනගර සභාවේ හිටපු උපනගරාධිපතිවරයා මුල්ලේරියාව රෝහලේද පොලිස් ආරක්ෂාව යටතේ මෙවන විට ප්‍රතිකාර ලැබමින් සිටින බවයි වාර්තා වන්නේ. තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් පළ වුණා. කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මැර ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. දැන් මැර ප්‍රහාරය එල්ල කරපු මිනිසයා අත්අඩංගුවට අරගෙන මැර ප්‍රහාරයට ලක්ුණු මිනිසයාත් අත්අඩංගුවට අරගෙන. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව මේ පියත් නිකේෂලට එල්ල වුණේ ඔය පළවෙනි ප්‍රහාරය මේක මේ මුළු අරගලයටම එල්ල කරන ප්‍රහාර මාලාවක එක පියවරක්. ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් කරනවා. ඔබතුමා එහෙම කතා කරනකොට අර කළුතර දැරියක්ව ඝාතනය කරපු අරගලයේ හිටපු කෙනෙක් පිළිබඳව මේ සභාවේ කතා වුණා. ඒ වගේ අයට සම්බන්ධව ඔබතුමාලා ඔය කතා කරනකොටම මේක කියනවා නම් හරි වැදගත්. ඔබතුමා පොඩ්ඩක් Facebook එක බලන්න ඔය කළුතර සිද්ධියට සම්බන්ධය කියන පුද්ගලයා පොහොට්ටුවේ හිටපු ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට උදව් කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි ඉවත් කරාම ඔබතුමාලත් එක්ක අරගලයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඔබතුමාලත් එක්ක හිටපු කෙනෙක්. ඒකත් කියන්නකෝ මේකේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.